බන්දුලාල් බණ්ඩාරේ වඩ මැතිතුමා ජයන්ත ජයවීර මැතිතුමා කියාස් හුසෙන් මැතිතුමා තාරක නානයක්කාර මැතිතුමා අමරසිරි කුරුවගේ මැතිතුමා ඊවැගේම සුමනසිරි ලියනගේ මන්ත්‍රීතුමා ප්‍රමුඛ සියලුම පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා අපේක්ෂකතුමන්ලා ගාලු ආසනේ නියෝජනය කරන නගර මට්ටමේ බිම් මට්ටමේ නායක කාර්කාදී දයාබර ගාලු මැතිවරණ කොට්ටාසේ අප හිතවත් මවෝරුණී පියවරුණී සහෝදර සහෝදරියනි විශේෂ සතුටක් ලැබනවා ගාල්ල පුරවරේට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මනුෂ්‍ය නානයක්කාර මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරලා කියාස් මැතිතුමාගේ ජයග්‍රහණය ශක්තිමත් කරලා තමුන්නාන්සලා අමතල කතා කරන්නට අවස්ථාවක් ලැබීම ගැන මිත්‍රවරුනි සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂය යෝජනා කරලා ස්ථිර කරපු වැඩපිළිවෙළක් ජනවාරි මාසයේ 10 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා योजना कर स्थिर खरा संधाने की तरग करण ईट फिर रणिल विक्रम सिंह मेतुमाट पक्षेन पक्ष नायकत्वेन इवत्वेंडे कियला बहुतर मंत्री उरु प्रमाणे इल्ली मक्कर इतुमा की हुआ पक्ष नायक निवर्तन मटकी हुआ सजित मम पक्ष नायक मट महमतिवरण रटवटे गीलकरणीसाम रणिल विक्रम सिंह मतुमा कृत्याधिकारी मंडल हुआ මෙවර තරඟ කරන්නේ සම්දානයකින් සම්දානයේ නායක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නාම යෝජනා මණ්ඩලයේ සභාපති සජිත් ප්‍රේමදාස ඒ විතරක් නෙවෙයි සම්දානයේට මහලේකම්වරයෙකුත් පත් කරගන්නයි කියලා මට කිව්වා. දැන් මිත්‍රවරුනි අනිත් ඔක්කෝම පැත්තක තියලා महालेखम वरे पत्र संधानेकटेला प्रकाशेट पत्कर पार्लिमेंट विसुर
දින කිහිපයකට පෙර හැම වැඩ කටයුත්තක්ම කඩා කප්පල් කරන්නට ඉල්ලනවා. මම ඉන්නේ කොහෙන් හරි දුරකට නැමතුමක් එන්නේ නැති දැන් වැඩේ කඩා කප්පල් කරන්නයි කියලා. ඩීල් දේශපාලනය. ගාලු පුරවරය බොහොම ඓතිහාසික පුරවරයක්. ගාලු පුරවරය ඉතාමත්ම උගත් දක්ෂ රටට ආදරය කරන අතිවිශාල ජනපරපුරක් සිටින බල ප්‍රදේශයක්. හැබැයි අපි දන්නවා කිරිවලත් හිටි හැටි ගොම තියෙනවා. මෙහෙත් ඉන්නවා ගොම කෑල්ලක්. අර ඊල් දේශපාලනේ කප්පට මිත්‍රවරුනි මම එකක් කියන්න කැමතියි. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා. අපි හැමෝටම මිල කළ නොහැකි වටිනාකමක් තියෙනවා. මිනිස් ජීවිත කවදාවත් තක්සේරු කරන්න බෑ මුදලට. හැබැයි අර ඩීල් කප්පිට හිතනවා සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්. සල්ලි වලට ඕන දහජරා වෙනක් කරන්න පුළුවන් කියලා. ඒ විදිහට හිතන්නේ මානසික අතින් යම් ප්‍රශ්නයක් තිබෙන පුද්ගල. ඒ අය හිතනවා නම් මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය මිනිස්සුන්ගේ චරිතය රුපියල් සතවලට ගන්න පුළුවන් කියලා. ඉතින් එහාට ආයේ තව දෙයක් ඒ අය ගැන කියන්නට නැහැ. ඒ නිසා මිත්‍රවරුනි ඊළඟ නායකයා වෙන්නට පාර්ලිමේන්තු මැතිවරණ වලින් පෙරදුණු අයට අමාරුයි. ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්න කැමති බොහොම පැහැදිලිව මේ සමග ජන බලවේගයේ පීතෘත්වය මාතෘත්වය දෙකම රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි මේ එකට යන්න තිබ්බ ගමන සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඒ කණ්ඩායම කවුද කියලා හොඳට බලා ගන්න පුළුවන්. ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පසුව ආණ්ඩුවේ හෙලිකොප්ටරෙන්ම අනුරාධපුර වන්දනා ගමනක් ගිය ඇත්තෝ ටික හූහන්න බැද්දි. කොන්ත්‍රාත් කරපු කට්ටිය ඩීල් ගහපු කට්ටිය හරියටම හරිනේ. ඒ බඩු ටිකවනේ ඉන්නේ අලි පැත්තේ. හරියටම ඒ කට්ටිය. ඒ නිසා මම හොදාකාරව දන්නවා ගාල්ලේ ජනතාව මෝඩ නැහැ. බොහොම බුද්ධිමත් ජනතාව. ඔබතුමන්ලා දන්නවා මට ජනාධිපතිවරණේදී මට මැතිවරණ දෙකක් කරන්න ඕන. පළවෙනි මැතිවරණේ අපේක්ෂක මැතිවරණේ. මම අපේක්ෂක මැතිවරණයට රට වටේ ගිහිල්ලා ජනතාවත් සමග කටයුතු කරනකොට මගේ ප්‍රතිවාදියා දින 90ක ජනතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. මොකද හේතුව? ඩීල්. මේ ඔක්කොම කතා කරලා කරලා තියෙන්නේ ඩීල් දේශපාලනය. අවසාන මොහොතේ දුන්නේ. අවසාන මොහොතේ දීලා ඒ ගමන තුල කකුලෙන් යන එක්තු දැම්ම. නමුත් මම අද සතුට වෙනවා. අද කවුරුත් නැහැ වෙට්ටු දාන්න. අද මට සමූහයක් හැටියට මේ හැම දෙනාත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා තමයි මිත්‍රවරුනි ගාලු දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනාගේ 5 දෙනෙක්ම ඉන්නේ සජිත් ප්‍රේමදාසත් සමගි ජන බලවේගය දුරකටනයත් සමගයි කියන එක මම කියන්න. එනිසා මිත්‍රවරුනි හොඳට මතක තියාගන්න මේ ගාල්ලේ ජනතාව හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. මෙදා පාර අපිට ගාලු දිස්ත්‍රික්කයේ ඉහළම ඡන්ද ගණනක් ලබාගෙන අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. හොඳ දක්ෂ කොට්ටාසයක් ඉන්නවා.
අද මුළු රටටම ඔප්පු වෙලා හමාරයි මේක වැඩබැරි ආණ්ඩුවක් අදක්ෂ ආණ්ඩුවක් අක්‍රීය ආණ්ඩුවක් අකාර්යක්ෂම ආණ්ඩුවක් කිසිම ක්‍රියාශීලීත්වයක් නැහැ මාධ්‍ය සංදර්ශන දමන්නට නම් බොහෝම හොඳට පුළුවන් කොරෝනාවෙන් ඇති වුණු ආර්ථික හානියෙන් රට මුදවන්න සියයට හතරේ පොලියට ණය ලබා දෙනවා කියලා. අද එක්කෙනෙක්වත් ඉන්නවද සියයට හතරේ පොලියට ණය ගත්තා අය? නෑ. ඇයි? බැංකුවට ගියාම සින්නක් කර ඔප්පුවයි රජයේ අපකරුවන් දෙන්නයි අරගෙන ඉන්නේ කියලා. එංගලන්තයේ කොහමද? මහා බ්‍රිතාන්‍යයේ කොහමද? ඒ රටේ ජනතාවට සලකන්නේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව කියනවා ඔබ ආර්ථිකය उबगे आर्थिके खड़ा वटिलना उबगे जीवनोपाय उबगे व्यापार वटिला दिये नौना करुना कर लापी दिनो सहन पोलियतन नाय मुदल गिहिला लपागा हैवे इंगलां ते मिनिस्सु ए बैन कोटे गिहर नाय गान्न कोटे एपकार्य अवश्यन है सिन्नकर उप्पु अवश्यन है महा ब्रितान्य आंडुम एपवेनो गवर्नमेंट गारंटीड लोन्स रजे तहवर स्थिर बोरवट माध्य संदर्शन वेड़ नुखर हेतु जनता दिन पथाम मित्र මේ ආණ්ඩුව කොයිතරම් ජනතාව ගැන වෛරයෙන් ඉන්නවද කිව්වොත් අරන් තියෙනවා කැබිනට් තීන්දුවක් මොකද තීන්දුව අවුරුද්දකට ඉන්ධන මිල වෙනස් කරන්න අවුරුද්දකට කැබිනට් එක තීන්දුව අරන් තියෙන්නේ හැබැයි ලෝකයේ තෙල් මිල පහලටම වැටෙනවා පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා බොහොම ආඩම්බරෙන් කියනවා දකුණු ආසියාවේ අදුම මිලට තෙල් තමන්ගේ ජනතාවට ලබා දෙන්නේ පකිස්තානය කියලා. පකිස්තානයේ ඉම්රාන් ඛාන්ට කරන්න පුළුවන් නම් ඇයි අපේ වර්තමාන රජයට කරන්න බැරි? ඉන්ධන මිල අඩු වෙනකොට බඩු මිලත් අඩු වෙනවා. ජනතාවගේ වියදමත් අඩු වෙනවා. අතට වැඩි මුදලක් ඉතිරි වෙනවා මම අහන්න කැමති මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට යම් කිසි සහනයක් ලැබෙනවට ඇයි මේ තරම් විරුද්ධ දැන් කෝවිඩ් 19 න් ඔප්පු වුණා ආණ්ඩුව අපේ රටේ ජනතාවට දෙන මූල්‍ය තක්සේරුව මේ රටේ හැම පවුලක්ම මේ රජයට වටින්න කීයද 5000යි ඒ 5000 ලැබුණේ සමගි ජන බලවේගය කෑ ගහපු හින්දා හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡාවල තමුන්නාන්සලා වෙනුවෙන් අපි මහා හඬක් නැගුවා මම විතරක් නෙවෙයි මේ මගේ කණ්ඩායම රටේම කණ්ඩායම හැමදාම දොස් කිව්වා ඇයි තඹ සතේකවත් උදව්වක් කරන්නේ නැදේ අපි නම් කිව්වේ रजे थक्सेरुम कियनवा संख्या लेखनम कियनवा हतर दिनेक इन्न पौलकट मासेकट जीवत वेन्न 20000ක් ඕනේ කියලා. ඒ 20000මේ අංග සම්පූර්ණ ජීවිතයක් ගත කරන්න නෙවෙයි. ආහාර අනුභව කිරීමට පමණයි. නමුත් අපි ඉල්ලුමක් කරා අඩුම ගානේ මාසෙකට රුපියල් 20000ක් හරි ලබා දෙන්න. විසිදාහ වෙනුවට මාසෙකට 5000 නෙවෙයි නිකම් 5000ක් ලබා දුන්නා ආවට ගියාට දැන් මැතිවරණය වෙනුනොත් මං හිතනවා තවත් 5000ක් දෙයි ඒක මැතිවරණ 5000 මේ ඓතිහාසික ගාලු පුරවරේ ඉඳගෙන මම ලංකාවාසී ජනතාවට ප්‍රකාශ කරනවා අගෝස්තු 5 වෙනිදාට තමුන් නාන්සලගේ ආශිර්වාදය
මේ රටේ රාජ්‍ය ඵලය ලබා ගන්නකොට මිත්‍රවරුනි අපේ ආණ්ඩුව කරන්න පුළුවන් කැපකිරීම සියල්ලක්ම කරලා ආර්ථිකය නැවතත් වරක් යථා තත්ත්වයට පත් වෙනකම් හැම පවුලකටම 20000 ගානේ ලබා දෙන්න අපි කටයුතු කරමු. දැන් එහෙම අපි කියනකොට ආණ්ඩු ඉන්නවා අපි කියන්නේ යට ධන ඍණ හැමති කියලාද 2500 ඇති කිව්වේ අර එක් වෙනකොට මාසකට ජීවත් වෙන්න ධන ඍණ හැමතිතුමා කියනවා කොහෙන්ද සජිත් මේ 20000 දෙන්න සල්ලි හොයන්නේ කියලා. මම මේ හැමතිතුමාට කෙලින්ම කියන්න කැමතියි ඔබතුමන්ලගේ ආණ්ඩුව ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා අරුත් ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්න යනවා. අපි ක්‍රිකට් ස්ටේඩියම් වලට ඩොලර් ලක්ෂ 400 දෙන්න කරන්නේ. අපි මේ මුදල දමනවා මේ 20000 සහන ආධාරය දෙන්න. ඒ විතරක් නෙවෙයි. කමුන්නාසන්න බලා ගන්න පුළුවන්. දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ මූදු වැලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන. දන්නවද ගාන කීයද කියලා? ලක්ෂ 8900ක්. 890 මිලියන. මිලියන 890. මිත්‍රවරුනි බෙරළ සංරක්ෂණ කටයුතු කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒව කරන්න වෙලාව මේක නෙවෙයි. මේ වෙලාවේ මිනිසු ටික ජීවත් කරවන්නට ඕන. මිනිසු ටික ශක්තිමත් කරන්නට ඕන. දැන් බලන්න ඇමරිකාවේ පක්ෂ දෙකම හැප්පෙනවා. ඩෙමොක්‍රැටික් රිපබ්ලිකන් පක්ෂ. ට්‍රම්ප් ජනාධිපතිතුමාත් හොඳටම ගහගන්නවා. නමුත් කොච්චර ගහගත්තත් ඒගොල්ලෝ අනුමත කරගත්ත සෙනත් සභාව වෙනුවේ කොංග්‍රසයෙන් වෙනුවේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 ඇමරිකාවේ මිනිසුන්ට. දැන් කොහොමද මේ සල්ලි ටික මිනිසුන්ට දෙන්නේ? එක්කෝ කෙලින්ම බැංකු ගිණුමට එනවා, එහෙම නැත්නම් කැපෑලේ චෙක් එක ගෙදරට එනවා. නමුත් මෙහෙ කොහොමද වෙන්නේ අපේ රටේ? අනේ අර සොච්චම් 5000 ගන්න අර පොහොට්ටුවේ පළාත් පාලන മന്ത്രി ළඟට ගිහිල්ලා වැඳ වැටෙන්න ඕන. අනේ ස්වාමීනි අපිට 5000 දෙන්න. මොකද ඒකට කියන්නේ? ඒකට තමයි කියන්නේ වහල් දේශපාලනය කියලා. මේ රටේ වහල්ු බිහි කරන්න තමයි මේ සංස්කෘතිය නිර්මාණය කරන්නේ. දැන් මිත්‍රවරුනි ජනාධිපතිවරණේ තමුනාසල දකින්න ඇති. මේ රටේ මහා වෙනසක් ඇති කරන්නට පිටරටිනුත් ඇවිල්ලා ඡන්දෙ දුන්නා. පිටරටින් සිය ගණනක් එනකොට අපේ රටට එදා ඒ ඇත්තම හැඳුන්වේ රට විරුව හැටියට. ඇත්තම කතාවකින් රට විරුව තමයි. ඒ මොකද ඒ විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් තමයි අපේ රටට ලොකුම විදේශ විනිම සංචිතය නිර්මාණය වෙන්නේ. හැබැයි මේ ඇත්ත රට විරෝ කිව්වේ අර වෙනස ඇති කරන්නට 69 ලක්ෂයක ඡන්ද එකතු කරපු නිසා. මිත්‍රවරුනි බලන්න කරපු බොරුව මාස 10ක්වත් ගියේ නැහැ. රට විරෝ මොකද උනේ? කෝවිඩ් බෝම්බ කරුව වුණා. අද කුවේට් වල, සවුදි අරාබියාවේ, කටාර් වල, ඩුබායි වල 10000 ගණනක් අනාත වෙලා පේමන්ට් වල අර මැට්‍රස් දාගෙන නිදාගෙන ඉන්නේ. ඕව හැබැයි අපේ රටේ මාධ්‍ය වැඩිය පෙන්නන්නේ. ඕක ඉතින් මුහුණු පොතෙන්ම බලා ගන්න ඕන. මෙන්න රට විරුවන්ට ගිය කල මම තමුන්හන්සට කියන්නේ කැමති මම කුවේටි තානාපතිතුමාව කැඳවලා මේ ප්‍රශ්න කරා. ප්‍රශ්න කරලා මම කිව්වා මේ සිදුවීම් වලට තමුන්නාසල වග කියන්නට ඕන. මෙහෙම අපේ රටේ ජනතාවට සලකන්නට බෑ. මම පැහැදිලිවම කියනවා අපේ රජයක් තිබුණා නම් අපි අපේම මිනිසුන්ට මේ දින කුඩම්මගේ සැලකිල්ල වෙනුවට අපි මේ මිනිසුන්ට සලකනවා. අපි මේ ජනතාව රැකගන්නවා. මොන්න මිත්‍රවරුනි රට විරෝ මාස 8ක් ඇතුළත කෝවිඩ් බෝම්බ කරුවකට පරිවර්තනය වුණු මහා ඓතිහාසික පරිවර්තනාත්මක යුගය. ඔක්කොම හැම වෙලාවෙම කරන්නේ බොරු. දැන් බලන්න බංග්ලාදේශයේ රජය
කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ගේ ගැටුප් ගෙවනවා මාස 6ක් මොකද හාම් පුතුන්ට සල්ලි නැති හින්දා බිස්නස් නැති ව්‍යාපාර කටයුතු නැති හින්දා ඒ මොකද ඒ අත්තු දන්නවා තව මාස 6කින් විතර මේ ආර්ථික යථා තත්ත්වයට පත් වෙනකොට නැවතත් වරක් ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට මිනිසු ශක්තිමත් වෙලා ඉන්නට ඕන මිනිසුන්ට හයියක් තියෙන්නට ඕන එංගලන්තේ මොකද කරන්නේ මහා බ්‍රිතාන්‍යයේ මුදල් ඇමතිතුමත් කියනවා අපි පඩිවලට යන මුදලින් 180ක් දෙන්නම් හාම්පුතා ඉතුරු 120 දෙන්නට ඕන කියලා මේ හැම ආණ්ඩුවක් හදන්නේ මිනිස්සුන්ව ජීවත් කරවන්න මිනිස්සුන්ව රැකියාවල රඳව තබන්න අපේ රටේ එහෙම වැඩසටහනක් තියෙනවද නැහැ එහෙම වැඩසටහනක් ගැන හිතලවත් නැහැ මේ මං කියපු කාරණාවල අවසාන වැදගත්කම මොකක්ද අවසාන වැදගත්ම කාරණාව තමයි මෙහෙම අපේ රටටකට රටට ඉදිරියට යන්න බෑ මේ විදියට යන්න බෑ මිනිස්සුන්ට බඩු මිල ජීවන මිල උහුලන්න බෑ තමුන් නාන්සෙලාම පොඩ්ඩක් හිතලා බලන්න අද බඩු මිල කොහොමද අද සැමන් පරිප්පු මිල පාලනය අහෝසි වෙලා නේද මිල පාලනය කෙසේ වෙතත් ඉතිරි ආහාර පානවල මිල ඉහළටම ගිහිල්ලා නේද සහල් පාලන මිල සහල් මාෆියාව උඩට දැම්ම නේද මිත්‍රවරුනි මටත් අද පුළුවන් මේසයක් උඩ තියාගෙන එක එකේ වතින් අරගෙන පෙන්වන්න සතුටුද හොඳද සන්තෝෂද සැපද අඩුද වැඩිද නමුත් මිත්‍රවරුනි ඒව කරන්නට අවශ්‍ය නැහැ ජනතාවගේ හදවතේ තියෙන මේක හිතක් පපුවක් නැති ආණ්ඩුවක් මනුස්සකමක් නැති ආණ්ඩුවක් මනුස්ස වර්ගයාට නොසලකන රජයක් මම ඔබතුමාලට කියනවා පස්වැනි දට තමුන්නාන්සලා බය නැතුව මේ දුරකථනයේ ජයග්‍රහණය කරවන්න සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරවන්න අපි ඉඳුරාම පොරොන්දු වෙනවා මනුස්සකම රජයෙන් පොඩි මිනිස්යාට සලකන සාමාන්‍ය ජනතාවට ශක්තිය ලබා දෙන මුළු ලංකාවේම රටවසියා සුරකින්න රජය අපි බිහි කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද දවසට රැස්වීම 14ක් තියෙනවා. අපි ජනාධිපතිවරණයේදී රැස්වීම 154යි කරේ. ඒ මොකද මට තිබුණේ දින 30ක් 32ක් වගේ. සුළු කාලෙ මෙම මැතිවරණ වැඩසටහනේ මම ජන හමු දහසක් අමතන දහසක් අමතනවා කියුවහම අර මුහුණු පොතෙත් අර වහල් භාවයට පත්තුණු ඇත්තෝ කියනවා මේක මේ රැස්වීම තරගයක් නෙමෙයි කියලා ඒ තකතිරුවන්ට තේරෙන්නේ නැහැ රැස්වීම තියෙන හැම පාරකම නායකයෝ වෙන්න හදන ඇත්ත ජනතාව අතරට යනවා ජනතාව අතරට ගියාම ජනතාවගේ දහඩිය සෝදන්නේ ජනතාවගේ දුක සැප දේරෙනවා ජනතාව බලාපොරොත්තු වෙන දේ අපේක්ෂාව මේ හැම දෙයක්ම තේරෙනවා අර මාලිගාස්සේ වායු සමීකරණය කරපු සුපිරි කාමරවල ඉන්නවට වැඩිය මම කියන්න කැමතියි මට සැපයි තමුන්නාසලා වැඩි පොදු ජනතාව අතර සිටීම සත්‍ය වශයෙන්ම මට සැපයි කියලා මම කියන්නේ එන මිත්‍රවරුනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මගේ කතාව දීර්ඝ නොකොට මම ඔබතුමන්ලට කියන්න කැමතියි අපි ජනතාවගේ දුක හඳුනන පිරිසිදු රජයක් බිහි කරමු අපි ඩීල් දේශපාලනේ ප්‍රතික්ෂේප කරමු. දැන් අපේ අර අනිත් ආදියෝ ටික
දැනටමත් ගිවිසුම් අස්සම් කළා ඉවරයි හැමතිකම් ගන්න අර තනතුරු ගන්න මේ තනතුරු ගන්න අර මං කොල්ල කාපු එක හදේකේ කටින්ම පිටු වුණානේ ඔව් අපි ඒකට වෙනවා අහදිවිවම කිව්වා මුහුණු පොතේ කිව්වා සජීවීවම කිව්වා ඔව් අපි ඒකට වෙනවා ඒකට වෙන්නේ නැතුව වෙන විග නැහැ එක්කෝ කැබිනට් මණ්ඩලය එහෙම නැත්නම් ඇතුලේ ඉතින් ඇතුලට යනවට වැඩිය හොඳයි කියලා ඒ ඇතුළ තීන්දුව කළා තියෙනවා කැබිනට් මණ්ඩලය හොඳයි කියලා මම ඔබතුමාලට කියන්නේ කැමතියි අපිටත් තියෙනවා ඩීල් එකක් හැබැයි මේ ඩීල් එක තියෙන්නේ තමුන් හසලත් එක්ක ඒක සමාජ කිවිසුමක් සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් ඒ සමාජ කිවිසුම තුලේ අපි සාක්ෂාත් කරවන්නේ පොදු ජන පැතුම පොදු ජන බලාපොරොත්තු පොදු ජන අපේක්ෂා ඒ නිසා මම තමුන් හසලට කියන්න කැමතියි අපි ළඟ බැංකු හොරු නැහැ අපිලඟ හොර කප්පිට්ටු ටික නැහැ. දැන් දෙයියන්ගේ පිහිටෙන් අනුරාධපුර ගමනින්ම හොරු ටික වෙනමම වෙන් වුණා. මිත්‍රවරුනි අපි සතුව ඉන්න හොඳ දක්ෂ හපංකම් තිබෙන කණ්ඩායමක්. ඒ කණ්ඩායමට අවශ්‍යයි තමුන්නාන්සලගේ හයිය. තමුන්නාන්සලගේ වරම. දැන් ගාලු දිස්ත්‍රික්කේ අපි යහලා තියෙන විදිහට district nayake hitiya ඔක්කොම හිටිය මන්ත්‍රීවරු 6 දෙනෙක් හැබැයි මේ නායකත්වයේ දක්ෂතාවය පෙන්වලා තිනවා එයා විතරක් රැඳිලා අනිත් 5 දෙනාම එයා අතහැරලා ගිහලා මරු නායකත්වයේ මරු පුද්ගලිකනේ රටේ නායකත්වයේ ගැන සිහිනමවන්නේ මම තමුන්හන්සලට කියන කැමතියි ඇත්තටම මම සතුටු වෙනවා ගාලු දිස්ත්‍රික්කේ පිරිසිදු පස් දෙනා සමගි ජන බලවේගයන් සමග සිටීම ගැන මේ ඇත්තොන්ට අර ඩීල් මේ ඩීල් නැහැ මේ ඇත්තෝ පගා ගහලා නැහැ කොමිස් ගහලා නැහැ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හොරා කාලා නැහැ මේ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්නට ඕන අපේ කියාස් මැතිතුමා ලොකු කැපකිරීමක් කරලා තනි පුද්ගලයෙක් හැටියට මනුෂ්‍ය මැතිතුමත් සමග අත්දැල් බඳගෙන ලොකු ගමනක් යනවා මම එතුමාට කියන්න කැමතියි එතුමාගේ ගමන අනිවාර්යෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා කියලා කියාස් මැතිතුමාට කියන්න කැමතියි ඊළඟට මේ ආසනයේ ප්‍රධාන සංවිධායකතුමා අපේ හිතවත අපේ මනුෂ්‍ය නානයක්කාර මැතිතුමා බලන්නකෝ මූණ දිහා තාමත් තරුණ වෙනමක් තියෙනවා. දන්න විදිහට මම හිතන්නේ තාමත් තනි කළයිද කොහෙද? අද උදේ මට එහෙම ප්‍රකාශ කළා. මිත්‍රවරුනි, මනුෂ්‍ය නානයක්කාර මැතිතුමා දක්ෂ හපංකම් තිබෙන පුද්ගලෙක්. මම එතුමාව දන්නේ අද ඊයේ නෙමෙයි දේශපාලනය කරපු කාලේ ඉඳලා නෙමෙයි. එතුමා මාධ්‍ය වේදිකාවේ හැටියට කටයුතු කරපු කාලේ ඉඳලා මං එතුමාව බොහොම සමීපව ඇසුරු කරලා තියෙනවා. ඇතනම් මනුෂ්‍ය නානයක්කාර මැතිතුමා තමයි දින 52 ආණ්ඩුව වැටුණු වෙලාවේ නැවතත් වරක් ඒ බහුතරයේ ගොඩනැගීමේ ගමනේදී පළවෙනි පියවර පළවෙනි ශක්තිමත් ගමන අපට ලබා දීලා ඒ දින 52 ආණ්ඩුව සවිමත් කරන්න දින 52 ආණ්ඩුව පළවා හැරලා නියම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව නිත්‍යානුකූල ආණ්ඩුව තහවුරු කරන්නට ලොකුම පියවර තිබුවේ මනුෂ්‍ය නානයක්කාරයි කියන එක මම මේ සාකච්ඡා කරා. ඒ වගේම මගේ පියාගේ සමයේ දේශපාලන කටයුතු වලදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවන්නට ගිහිල්ලා මනුෂ්‍ය නානයක්කාර දරුවට පියා හිමි වුණා. ඒ නිසා පොදු ජනතාව වෙනුවෙන් ලොකුම කැපකිරීම කරපු පුද්ගලෙක් අපේ මනුෂ්‍ය නානයක්කාර මැතිතුමා. ඒ නිසා තමුන්නාන්සලා එතුමාව ගාලු මැතිවරණ කොට්ටාසෙන් අනිවාර්යෙන්ම මැති සභයට එවන්න එතුමාව පත් කරලා
අපේ ගමන සමගි ජන බලවේගයේ ගමන සවිමත් කරන්න ශක්තිමත් කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා අන්න දිස්ත්‍රික් නායකයෙක් කියලා කියන්න පුළුවන් මිනිස්සෙක්. ඊර්ෂ්‍යාව නැහැ, කුහක ගම නැහැ, නිහතමානී මහත්මා ගුණාංග ඔක්කොම තියෙන. එතුමා තමයි අපේ කණ්ඩායම් නායකයා. ඒ වගේම අපේ බන්දුලාල් බණ්ඩාරිගුණ මැතිතුමා අපිට තියෙනවා ලොකු අපේක්ෂාවක්. එතුමා පිළිබඳව හොඳ තරුණ නායකයෙක් හැටියට ජනහිතකාමී ගමනක් යන හොඳ සුපිරිසිදු පුද්ගලෙක් හැටියට. මේ අපිට තියෙනවා එතුමා ගැන ලොකු බලාපොරොත්තුවක්. කොහෙද මම ඉන්නවා? තාමත් අවිවාහකෙක් හැටියට තමයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු තියෙනවා එතුමා ගැන. ඒ නිසා එතුමා මම මතක් කරන්නට ඕන. ඒ වගේම අපේ පියසේන ගමගේ මැතිතුමා හොර ආණ්ඩුව පළවා හැරලා නිත්‍යානුකූල ආණ්ඩුව තහවුරු කරන්නට ඊළඟ දැවැන්ත පියවර ගත්තු ගාලු දිස්ත්‍රික්කයට ප්‍රශස්ත සේවාවක් කරපු හිටපු ඇමතිවරේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක්. මම එතුමාව පාර්ලිමේන්තුවේදී ඇසුරු කළා තිබෙනවා. මම එතුමා ගාලු දිස්ත්‍රික්කයට කරපු ඒ විශිෂ්ට සේවාව ඉතාමත්ම අගය කරන පුද්ගලෙක්. ඒ වගේම අපහිතවත් අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා රිචඩ් පතිර නැමැතිතුමාගේ ගෝලෙක්. ඇත්තටම රිචඩ් පතිර නැමැතිතුමා අනිත් පැත්තේ හිටියට වැඩ අතින් මම දැක්කා එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වුවත් වැඩ අතින් වැඩක් කිරීම අතින් බොහොම ඉස්තරම් සේවාවක් ඉටුකරපු පුද්ගලෙක්. දැන් ඒ එතුමාගේ ගෝලයා තමයි විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා. අක්මීමන මැතිවරණ කොට්ටාසයට කෝටි 3000ක එහෙම නේද? කෝටි 3000ක සේවාවක් කරලා එතුමත් අපිත් සමග අත්වල් බැඳගෙන අපේ ගමනට ලොකු හයියක් ලබා දෙනවා. විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමත් සංවර්ධන යටින් හොඳ වැඩකාරයෙක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තාරක නාණ්‍යක්කාර මැතිතුමා අපේ හේම කුමාර නාණ්‍යක්කාර මැතිතුමාගේ දයාබර පුත් නීතිඥවරේ. ඉතාමත්ම ඉහළින් උසස් අධ්‍යාපනය හදාරලා අද බොහොම නිහතමානී මහත්මා සේවාවක් හවරාදුව මැතිවරණ කොට්ටාසට ඉෂ්ට කරන හොඳ තරුණ නායකයෙක්. ඒ වගේම නිහතමානීත්වයේ සංකේතය අපේ ජයන්ත ජයවීර කරන්දිනිය සංවිධායකතුමා. එතුමත් අද ඇවිල්ලා තිබෙනවා මේ රැස්වීමට. එතුමත් හොඳ මහත්මයෙක් හැටියට හොඳ ගුණාත්මක සේවාවක් කරපු පුද්ගලයෙක්. ඒ වගේම කුරුවගේ මැතිතුමා අපේ සරත් ෆොන්සේකා මැතිතුමාගේ ගිනිසිලුව පක්ෂයෙන් ගමන ආරම්භ කරලා අද වෙන විට අපේ අම්බලංගොඩ සංවිධායකවරයා හැටියට ඉතාමත්ම හොඳ දැනුමක් තිබෙන හොඳ පරිණත භාවයක් තිබෙන මනුස්සකමට මුල් තැන දෙන අපේක්ෂකෙක් හැටියට අද අපිත් සමග එකට එක්කව වෙලා සිටිනවා. බලපිටියෙන් ආරම්භ කරලා මුළු ගාලු දිස්ත්‍රික්කයේ අපි වාසනාවන්තයි. සමගි ජන බලවේගයට හොඳ අපේක්ෂක කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ සියලුම දෙනාගේ ජයග්‍රහණය තහවුරු කරන්නයි කියලා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරමින් පොඩි අනතුරු හැදුවීමත් කරලා මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මිත්‍රවරුනි, නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේදී මුළු රටම වෙනසක් අවශ්‍යයි කියන තීන්දුව ගත්තේ ඇයි? රටට පෙන්නවා මේ උදාවන්නේ මහා සංවර්ධන යුගය, මහා සාමකාමී යුගය. ඉතිහාසයේ මේ වගේ යුගයක් ආයේ නිර්මාණය වෙන්නේ නැහැ. මහා පින්වන්ත යුගයක්. ඒ පින්වන්ත යුගය ඔප්පු කරන්න හරියට ඡන්දෙට දින දෙක තුනක් තියලා කැලණි ගඟ දෙබෑ කරගෙන මහා නාග රාජයෙකුයි සර්වඥ ධාතු වහන්සේලා නමකුයි බිහි වුණා. ඒ බිහි වුණු කතාව රටට සත්‍යවාදී දෙයක් හැටියට
අපේ රටේ නිදහස් මාධ්‍යත් සමා වෙන්න. සමහර නිදහස් මාධ්‍යත් රටට ඉදිරිපත් කරා. ඉතින් අපිටත් දැන් ප්‍රශ්නයක් තියෙනවා බොහොම නිර්මල පිරිසිදු බෞද්ධයෙක් හැටියට දැනටමත් ඔය තායිලන්තෙන් ජපානෙන් අපෙන් කතා කරලා අහනවා අර කැලණි ගඟ දෙබෑ කරගෙන නිර්මාණය වුණු වන්දනීය පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට දැනටත් අවස්ථාව තියෙනවද කියලා අපෙන් ලෝකයා ප්‍රශ්න කරනකොට අපිට ඉතින් උත්තර දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මෙදා පාර ඡන්දේ තියෙන්නේ පස්වෙනිදා. මං හිතන විදිහට තුන්වෙනිදා කෝය දවස. ඉතින් මට ලොකු සැකයක් තියෙනවා මෙදා පාර ගින්ගඟ දෙබැහැ කරගෙන සර්වඥ ධාතුන් වහන්සේලා විහිවිද නැද්ද කියන කාරණා. ගින්ගඟ වෙන්නත් පුළුවන්, කළු ගඟ වෙන්නත් පුළුවන්, නිල්වලා ගඟ වෙන්නත් පුළුවන්, අර ඌවේ තියෙන මැණික් ගඟ වෙන්නත් පුළුවන්, එහෙම නැතුව මහවැලි ගඟ වෙන්නත් පුළුවන්. දැන් ඔය කතාව කියනකොට හැමෝම හිනා වෙන දේවල් තමයි ජනාධිපතිවරණ ඡන්දේ ආසන්නයේ සිද්ධ වුණේ. ඒ හිනා වෙන බොරු කතාවලට අපේ රටේ ප්‍රචාරය ලැබුණා. හිනාවුණා විතර නෙමෙයි මතකද දන්නේ පූජනීය සිද්ධාස්ථානයට ඇතුල් වෙලා දොරටුව ළඟ පොහොට්ටු අල්ලගෙන හිටියා වන්දනාමාන කරන තොට බෙදා දමන මෙතනදී මේක විහිළු සහගත දෙයක් වුණා වගේම අපි අමතක කරන්න හොඳ නැහැ මේ කරේ බුදු දහමට කරන්න තියෙන ලොකුම අපහාසය ලොකුම නිඳා බුදුදහම දේශපාලන පාපන්දුවක් කරගෙන මේ රටේ දේශපාලන පරිවර්තන කරන්නට හැදුවා. පරිවර්තනයක් වුණා. දැන් ජනතාව කියනවා අහෝ දෙවියනේ මේ පරිවර්තනයේ ඵල විපාක අපි විඳිනවා නේද කියන කාරණා. මහා පින්වන්ත යුගයක් බිහි වුණා නම් විතරුනේ. රජය විනාශ වෙලා මාස 3ක් ඇතුළත මේ අපි කවදාවත් අහපු නැති කෝවිඩ් 19ක් එනවාද? ඉතින් ඒ අනාවැකිය තුලින්ත් කරේ මොකක්ද? බුදුදහමට නිග්‍රහ කිරීම. මොකද බුදුදහම කේන්ද්‍ර කරගෙන තමයි ඒ අනාවැකිය නිර්මාණය කරේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා පස්වෙනිදාට බොහෝම නිහතමානීව මේ රටේ පොදු ජන යුගයක් ආරම්භ කරන්නට අපේ රටේ ජනතාවට තෙරුවන් සරණින් දෙවියන්ගේ නාමෙන් ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා තුළ මම ඔබතුමන්ලට අවසාන වශයෙන් කියන්න කැමතියි. මම විශ්වාස කරනවා ජන බලයෙන් ජන ආශිර්වාදයෙන් අපි ආණ්ඩුව පිහිටවනවා. දුරකථනයක් දිනනවා. සමග ජන බලවේග දිනනවා. අනිවාර්යෙන්ම අපි සිරිපොත වගකීමත් භාර ගන්නවාමයි කියලා ප්‍රකාශ කරනවා. අද මම සතුටු වෙනවා. හාල් කිලෝ ගාණක් බෙදනවයි කියලා නෙවෙයි තකුණාන්සලා එක්කව කරේ. මීට මාස කිහිපයකට පෙර අර මලු දීලා කට්ටියක් එක්කව කරන්නේ අපි ලොක්කට විල කතා කරන්නේ. මේ ගානේ මේ තකුණාන්සලා දන්න ඔය කාරණා. හාල් මලු දෙනවයි කියලා අපි එකතු කරේ නෑ. අද තකුණාන්සලා අවිල්ලා ඉන්නේ සැබවින්ම පිරිසිදුවම සමගි ජන බලවේගයේ දිනවණ්ඩයි දුරකතනේ දිනවණ්ඩේ කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව I'm not going to be able to do that.